රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ කවි සිත අත්දැකීම් කවි සිත ආදරෙන් හමුවන කවි කාරණි ශාන්තේ තවත් ආදරණීය හමුවීමක් අද අපේ සීහඬ කවිසිතක් අද්දර සොඳුරු කවිසිත් හමුවීම තුළින් ඔබේ දෙසවනට මාහා ගුවනින් දොඩමළු වන්නට දැන් ආරාධනය කරන්නේ වයස අවුරුදු 7 8 ඉතාම කුඩා අවදියේ සිටම හිටවන කවියට භාග්‍යවන්තයෙකු වූද ඒටම විශේෂිත වූ පවුල් පරිසරකට හිමිකම් කියන්නට වාසනාවන්තයෙකු වූද බහදවරණ වියේදී පටන් තම මෑණියන්ගේ කවියෙන් සමන්පත් පුරවාගත් භාග්‍යවන්ත පුත්‍රරත්නයෙකුටයි. ඔහු ප්‍රවීණ කවියන්ගෙන් ගුරුහරුකම් ලබා අද හිටවන කවි වේදිකාවේ නොසලී තම ආධිපත්‍යයෙන් බස හසුරුවමින් තර්කානුකූලව හිටවන කවියට පණ පොවමින් ලාබාල හිටවන කවියෙක් ලෙසට නොබියව හඳුන්වා දිය හැකි. දැන හෝ නොදැන හෝ කවියක ගැඹුර දිග රස හද හසක් වපුරා කිති කැවෙන ඇඟ හිටිවන කියන විට කවි කර ලියත නැග දන්නෙමි හොඳින් ඔබ වසංගව සිටින වග යනුවෙන් මෙසේ කියන මහසාගරයේ ගොඩබිම නොතක කවියෙන් සනසන ඔබ අප කවුරුත් දන්නා සොඳුරුමය නිහතමානි වූ කවිසිත නමින් රතුබස්වල ලලිත් ප්‍රේමතිලක කිවිඳුන් දැන් මා සමග සුවද සාකච්ඡාවකට ඔබේ දෙසවන් සනසාලන්නට මෙලෙසින් සීහඬ කවිසිතක් අද්දර වෙනුවෙන් මම ඔබව ඉතා ලෙන්ගතුකමින් ආයුබෝවන් කියා පිළිගන්නවා. ආයුබෝවන්. දැන් මම කතා කරන්නේ රතුපස්සල ලලිත් නම් කවියට. එතකොට ලලිත් බ්‍රැන්ඩියවත්තගේ කියලා තාමන්ත්‍රණය කරනවා. මේ නම් දෙකම එදිනදා ජීවිතයට ඔබ පාවිච්චි කරනවද? ඒක මෙහෙමයි. මං ඒ දවස්වල මුහුණු පොතට ඇතුළත් වෙන කාලේ දිනුමක් ආරම්භ කරනකොට මම මගේ නම හැටියට භාවිතා කළේ වාසගම සහිතව ලලිත් බ්‍රැන්ඩියවත්තගේ කියලා. මොකද ඒ දවස්වල මුහුණු පොත හරහා මට කවියට සේවයක් කරන්න පුළුවන් කියන හැඟීම තිබුණේ නැහැ. දැන් අද වෙනකොට කවියට විශාල සේවයක් මුහුණු පොත හරහා කරන්න පුළුවන් කියන එක ඔප්පු වෙලා හමාරයි. ඉතින් මට ඒ දවස්වල මේ අවබෝධය තිබුණා නම් මං ඉතින්ටත් නම යොදාගන්නේ රතුපස්වල ලලිත් ප්‍රේමතිලක කියන නම. ඉතින් කවි ලෝකේ ලියන කවියටත් හිටිවර කවියටත් මම භාවිතා කරන්නේ රතුපස්වල ලලිත් ප්‍රේමතිලක කියන නමයි. බොහෝ දෙනා මාව හඳුන්වන්නේ ඒනම්. හොඳයි. එහෙමනම් ඔබේ ගම්පලත ගැන වගතුක පොඩ්ඩක් කිව්වොත්. මගේ ගම්පලත නම් ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ආසනයේ රතුපස්සුල කියන බොහෝම සුන්දර ගමක තමයි මං ජීවත් වෙන්නේ. කොහොමද එහි විශේෂ සුන්දරත්වයක් එහෙම තියෙනවද? ඇත්තින්ම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම රතුපස්සුල කියන ගම අති සුන්දර ගම්මානය. බොහොම සුන්දර මිනිසුන් ජීවත් වෙන, ඒ වගේම කිත් වතු පිටිවලින් පරිපූර්ණ මේ බොහොම අලංකාරයවත් ගමක් හැටියට, බොහොම අලංකාරවත් ගමක් හැටියට මේ රතුපස්සුල ගම්මානය සඳහන් කරන්න පුළුවන්. මේ අලංකාරය නිසාම දු කොහෙද මට කවි කියන්නත් මූලික අදිතාලම වැටුනේ මගේ ගමේ සෞන්දර්ය නිසාද කියලා මට වෙලාවකට හිතෙනවා.
कंदे लंदे गंगुलेले पेना तेक माने मन बंदे बिंदे सुपासे वासे गम्माने कंदे लंदे गंगुलेले पेना तेक माने मन बंदे बिंदे सुपासे वासे गम्माने गंतीरे गुरु पारे सिरी देवू सिनावे विल्याए दुल पारे निल्वन जलासे गंतीरे गुरु पारे सिरी देवू सिनावे ए मौतुरुले सुरूपी यवुन लालनी वासनावे गम्माने कंदे लंदे गंगुलेले पेना तेक माने मन बंदे बिंदे सुपासे वासे गम्माने सेवने के पहले विहारे पूजावे बेरना दे गमी गीत रावे अल्हे ने रूप सेवने के पहले विहारे पूजावे बेरना दे गमी गीत रावे काले लबू आदरे सुंदरत्वे यही तो नवो दिन मकीला कम्माने कंदे लंदे गंगुलेले पेना तेक माने मन बंदे बिंदे सुपासे से गम्माने कंदे लंदे गंगुलेले पेना तेक माने मन बंदे बिंदे सुपासे वासे गम्माने कविसिका अत्ते ඔබ පාසල් ගියේ කොහාටද කොහොමද ඒ වගේම පාසල් කාලේ ඒ ජීවිතේ සුන්දරත් එහෙම කොහොමද ඔව් මම මුලින්ම පාසල් ගියේ රතුපස්වල බෝධිරාජ කනිෂ්ඨ විද්‍යාලයට ඇත්තම පාසල් ජීවිතය තුලත් මගේ කවිය බොහොම හොඳින් මම පවත්වාගෙන ගියා මම කවි ආරම්භ කළේ මේ රතුපස්වල බෝධිරාජ කනිෂ්ඨ විද්‍යාලයට ඉතින් मगे पास जीवित हरिम मिहिरी मगे पास मास मगे गेनगत किने अद मट मुन घेवनात मगे नीमतानी कोहमद बुतुमागे कवि जीवित थिंक कतुपसुल बोधिराज कनिष्ठ विद्यालय तमाई मंग मगे कवियत मूलिक अदितालम दागत्ति एमन कियान्ने कुबलान ओबे पौले विस्तर पोड्डा यत्तिम पौले विस्तर कीनोना මමත් මගේ මෑණියනුත් මගේ දයාබර බිරිඳක් සපුංචි දියණියක් තමයි මගේ පුංචි පවුල. එතෙම ඔබ හිතවන කවියට ඇලුම් කරන පුද්ගලයෙක්. මේත් එක්කම ඇති වූ යම් පසුබිමක් එහෙම තියෙනවද?
मम हिटिवन कव्यतमय बोधुरटलुंकमती हिटिवन कव्यत लियन कव्यतट मंगमती हिटिवन कव्य मत कव्य लियन वाइट हिटिवन कव्य हे मगे संसार बुरुदरी मट लुन दयाद्यट मे सदरा मगे पौल पशु भीम तुनो मम्मी कव्यत पीवी मंग कुडा काली मत मत मगे मेनियन मेहि पाउल पशु भीम तुले बहुम हिली मगे आता मगे आता इंदिरा इसला कवि इंदिरा इसला नितरम कवि मौलिक ඔබ කවිවේදිකාව හදාගත්තේ කොහොමද කොහෙදීද කියලා කියන්න පුළුවන්ද? ඔව් ඇත්තෙම මේ කවිවේදිකාව මම කලින් සඳහන් කළ පරිදි මේ රතුපස්සල බෝධිරාජ කනිෂ්ඨ විද්‍යාලයේ උදේ රැස්වීමේදී තමයි මම කවි කියන්න පටන් ගත්තේ. ඉතින් මම හිතන්නේ මේ පළවෙනිම මගේ කවිවේදිකාව මේ උදේ රැස්වීම. මේ උදේ රැස්වීම වෙලාවේ මට කවියක් දෙකක් කියන්න විජේ වික්‍රම ගුරු මහත්මයා විශේෂ ඉද ප්‍රස්තාවක් සකසා දුන්නා. ඉතින් ඒ තුලින් මම දිගින් දිගටම හැමදාම මේ කාර්යය කළා. ඉතින් ඒ නිසා මගේ පළවෙනිම කවි වේදිකාවේ හැටියට මේ රතුපස්සල බෝධිරාජ කනිෂ්ඨ විද්‍යාලයේ උදේ රැස්වීම සඳහන් කරන්න පුළුවන්. ඔව්, ඔතරම් දුරට කුඩා කාලේ කවියට දක්ෂකම් දක්වන්න උනන්දු කරේ කවුද? යම් පුද්ගලයෙක් ඉන්නවද? ඔව්, ඉතින් මේ තරම් දුරටම මාව කවියෙකු කරන්න උනන්දු කළේ මගේ අම්මා. මගේ මෑණියන් තමයි බොහොම කුඩා කාලයේ සිටම මට මේ කවි කියන්න මේ මාව උනන්දු කළේ. ඒක නිසා මූලිකවම මගේ මස්ලී නහරවලට කවිය කිඳා බැස්සේ මගේ මෑණියන්ගේ උනන්දු තුල. එතකොට ඔබ ගමේ බෞද්ධ සමිති වලින් එහෙම යම් මාර්ගදන ලැබිලා ඇති කවියන්සෙන් එහෙම එහෙමද? ඔව්, අපේ ගමේ අද වාගේ නිමි එදා මා කුඩා කාලයේදී පොසොන් සිරියෙන් අපි තමු බබල තොරණ පොසොන් පහන් කූඩු ආහාර පාන දන්සල් මේ ආදී ගම පුරාම ඉතාමත්ම ඉහළින්ම මේ පොසොන් උත්සවයේ මහින්දා ගමනේ මේ අපේ ගමේ ජනතාව සමරන්න उदाहरण ඔව් තරංග වලින් ලින් දවසක් කවි කිව්වාම ඉතින් ඒකළු අපි ගණන් පොරොන්දු නොවුනත් මම පොඩි දරුවෙක් නිසා හරි හිතලා වෙන්නේ නැති පුතක් පතක් ගන්න කියලා පොඩි සුළු තෑගි මුදලක් ලබා දෙනවා. ඉතින් මම ওই තෑගි බලාගෙන නෙවෙයි ගියේ, මම කවි කියන්න තියෙන ආසාවටයි තරංග වල ගොඩක්ම කවි කිව්වේ. ඉතින් ඒවට මොනවද කරන්නේ? කොහොමද ඔබ වැඩේට යන්නේ? කාගෙන් දවසේ ගන්න ගෙදරි? ඇත්තින්ම මේකයි මේ තරංග වල මේ විදියටම මේ තිරුවන් ගුණ ගායනා කළා. මේ රාජකාරිය අපුරටම ස්ථිරද කරන අපේ කවි කිවිදියොත් ඉන්න. ඒ අය නැතුවම නොවේ. ඉතින් ආර්ථික ප්‍රශ්න නිසා ඒ අය මේ කටයුත්ත කරනවා. නමුත් මන් නම් මේ කුඩා කාලයේදීම තරංග වල කවි කියන එක සම්පූර්ණම නවත්තලා දැම්මා. ඒ මොකද තරංග වල කවි කියන බොහෝ පිරිස් මේ මත්පැන් පානය කළා.
තමයි මේ තවත් ආයත තිරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නේ. තියාගේ හැසිරීමත් සිහියගේ හැසිරීමත් විතරක්ම පිය ජනක භාවයක් පිනින්න තිබුණේ නැහැ. ඒගොල්ලෝ කතා කරන ස්වභාවයෙන් පවා මට ප්‍රිය ජනක භාවයක් දැනුනේ නැහැ. ඉතින් මේ අය මේ දන්න කවියෙකුත් නැහැ කියන එක තමයි මගින් හැඟීම. මොකක් හරි ගීතයක කෑල්ලක් හෝ නැත්නම් වෙන මොනවා හරි දෙයක් කිසිම තාලයකට විරුද්ධකට නැතුව ගායනා කළා මොනවා හරි කියලා ඒගොල්ලෝ මේ ආධාරයට මේ ආධාරය ලබා දෙන පින්වතුන්ට තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක නෙමෙයි කවිය. කවිය කියන්නේ මීට වඩා බොහෝම වැදගත් පුළුල් විෂයක්. ඉතින් මේ තුලින් කවියට බොහෝ නව නිග්‍රහාවක් නිග්‍රහාවක් ඇති වෙන බව මගේ හැඟීම. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම තුරන් වල කවි කියන එක නතර කරලා දැන් ඉතාලම කුඩා කාලයේදී මේ දේවල් එක්ක බලනකොට මගේ දමෝපියොත් මේ වගේ ඇතිරෙන මේ මත්පැන් බීගෙන කවි කියන අය ගාවට මට කවි කියන්න යන්න යනවට තහංචි වැඩ. ඉතින් මම බොහොම අමාරුවෙන් අඬලා කළා කොහොම හරි අම්මයි කරි පෑය දෙකක් හරි ගිහින් කවි කියන මගේ ආසාව සංසිඳුව ගන්නවා. ඉතින් ඔහොම ඔහොම යනකොට ඉතින් මට තොරණකින් පොඩි සුළු මුදලක් ලැබුණා. ඉතින් ඕකත් සමහර දාට මගේ අයියලගේ තු අයියගෙන් චූටි අයියගෙනුත් මට තහංචි වැඩනවා. කවි කියන්නේ එහෙමනම් යන්නේ නැහැ කි. ඉතින් එහෙම තියෙනකොට ඉතින් මට කොහොම හරි මෙතෙන්ට යන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. මට මුදල් වලට තරම් මගේ ආසාවක් නැහැ. ඉතින් මං කල්පනා කරන්නේ අර ඊයේ මට හම්බෙච්ච තොරණෙන් හම්බෙච්ච සුළු තෑගි මුදල් ලොකු අයියටයි චූටියට පූජා කළා. ඕගොල්ලෝ මේක තියාගන්න මට හන්ද අවසරය දෙන්න කියලා එහෙම කියලයි මම ගිහින් කවි කියලා දී. හ්ම්. එහෙමනම් ලොකු අයියටයි චූටි අයියටයි පගාව දීලා තමයි අවසර ගන්නෙ. එහෙම නේද? ඔව්. මේගොල්ලන්ට ඉතින් මං හම්බෙන තම්බිලා තියෙන සුළු මුදල් මට ඇත්තටම මුදලයක් නැහැ. මට ඕනේ කවි කියන්න. ඉතින් මම මේක නිසා මේගොල්ලන්ට මේ මට හම්බෙන දේ ඒගොල්ලන්ට දීලා මට මේ අම්මගේ තාත්තගේ මට මේ යන්න අවසරය අරන් දෙන්න කියලා කොහොම හරි කරලා ඊට පස්සේ ප්‍රධානම හේතුව තමයි කවියේ ගෞරවය ආරක්ෂා කිරීම. වෙන කිසිදු හේතුවක් නෙමෙයි. මට කුමන ආර්ථික බලපෑම තිබුණත් මට ඔබතුමා ඉන්න ඔබට මම මේ තරම් ගාණක් ගෙවනවා කිව්වත් මම තුරන් වලවත් මේ සල් පිල්ලොරවත් කවි කියන්න යන්නේ නැහැ. ඒකේ ප්‍රධානම හේතුව පළවෙනිම හේතුව මේ කවියට ගෞරවයක් අපි ලබා දෙන්න ඕනේ. මේවා තුලින් කවිය පිරිහෙනවා. ඒවා හරියට කරන අය ඉන්නවා. මම මේක අය ගැන නොවේ මේ කතා කරන්නේ. මේවා ඒකේ අය ඉන්නේ බොහොම සුළු ගාණයි. නමුත් මා ගොඩාක්ම දිනා මේක මේ කවිය මේ තුලින් කවිය පිරිහීමටපත් කර. අන්න ඊට මම විරුද්ධයි. අපි කවිය රැක ගන්න ඕනේ. අන්න ඒ පදනම මත මෙවැනි දේවල් හරියට කරන අයට මගෙන් කිසිදු චෝදනාවක් නැහැ. මං ඒ අය ගැන නෙවෙයි කතා කරන්නේ. ඒ අයට මගේ ආශිර්වාදේ තිබෙනවා. මම කියන්නේ මේවා මේ හයක් හතරක් කවිය ගැන දන්නේ නැති අය මේවා බදාගෙන කරනවා. ඒ අය කියන්නේ ඇත්තෙන්ම කවි නෙවෙයි. ඒ අය කියන්නේ කවිත් නෙමෙයි ගීතත් නෙමෙයි මොනවද කියන එක මම නම් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මිය තුලින් කවිය පිරිහිනවා. මේ සමාජයේ ගොඩක් දෙනා හිතන්නේ මේ කවියා කියන්නේ මේ තොරණේ කවි කියන කෙනයි, මිසල් පිළේ කවි කියන කෙනා නෑ. ඒක බොහොම වැරදි ආකල්පයක්, වැරදි අවබෝධයක්. කවියා කියන්නේ එතනින් එහාගේ බොහොම පුළුල් දැනුමක් තියෙන මහා සාගරේ බඳු මේ කවි කෙත මහා සාගරේ බඳු කවිය. කවිය ගැන මන අවබෝධයකින් කවි කියන ලියන කෙනාට තමයි කවිය කියන්නේ. එහෙම නැතුව මේ තොරණකවත් මේ සල්පිලකවත් මේ දෙන මුදල අනුව කෑ ගහන කෙනෙකුට කවිය කියලා හැඳින්වුවාට ඒක තරම් සාධාරණයක් නෑ කියන එකයි මගේ හැඟීම. එතකොට ඔබ පාසල් ජීවිතෙන් පස්සේ රැකියාව වශයෙන් තෝරගත්තේ? පාසල් ජීවිතෙන් පස්සේ මම පාඨමාලාවක් හැදෑරුවා. මේ ආහාර පාන සම්බන්ධව හදාර ලැබුණා. මම හෝටල් ක්ෂේත්‍රයේ යම් කාලයක්, වැඩි කාලයක් නෙවෙයි, වසරක එකමාරක් වැනි කාලයක් හෝටල් ක්ෂේත්‍රයේ මම රැකියාව කළා.
ඔබ වෘත්තියෙන් නාවිකයෙක් කොහොමද ජීවිතේ අපිට නම් ගොඩබිම මුහුද දෙයාකාරයි ඔබට කොහොමද දැනෙන්නේ ඔව් මම වර්තමානයේ සේවය කරන්නේ නෞකාවක ඉතින් මේ මුහුද ජීවිතය මේ ගොඩබිම ජීවිතයට වඩා බොහොම වෙනස් වෙනස් ඔබතුමා කියනවා වගේ ඉතින් මේ මේක මගේ කවියට නම් ඉතරම් ගැළපෙන රැකියාවක් නෙවෙයි මම මේ පහුගිය දවස්ක මම කවි ඒකත් ලිව්වා මට මතකයි පද දෙකක් මම කියන්නම් කවි කිය කියා පසු වින්නට විනෝදින් මේ නැව් රැකියාව මට නැති වුණාද මොනවම තමයි ඉතින් මම කවියෙකු ජීවනේ කියන්නේ මට කවියක් ලියා ගන්න කවියක් කියා ගන්න අවස්ථාවක් නැති වුණාම ඉතින් මට මොනෝ මේ රස රැකියාව ගැන තියෙන තෘප්තිය නැහැ ඉතින් මේ රැකියාව බොහොම හොඳ රැකියාව මම රැකියාවට ගරහනවා නෙවෙයි නමුත් කවියෙකු හැටියට මගේ ජීවිතය කියන්නේ සම්පූර්ණම කවිය වෙනුවෙනුයි මම කැපෙන්නේ ඉදිරියට බලාපොරොත්තු වෙලා තින්නේ ඉතින් ඒක නිසා මේ කවියට බොහොම ආදරය කරන ඇලුම් කරන කෙනෙක් හැටියට මට මේ රැකියාව ගැළපෙන්නේ නැහැ නමුත් මෙයා මා ජීවිතයේ තුයි ඉදිරි මට පැමිණෙන ආර්ථික ප්‍රශ්න වලට ඒ ගැටළු වලට නියම පිළිතුර ලැබෙන්නේ මගේ රැකියාව තුළ. ඒ නිසා මම රැකියාව දේවත්වයෙන් සලකනවා මේ රැකියාවට ගරු කරනවා බොහොම ආශාවෙන් උනන්දුවෙන් මම රැකියාව කරනවා. නමුත් අර හිතේ කලකිරීමක් තියෙනවා මට කවි කියන්න ඉඩක් නැති. එක ගැන. ඇත්තම මේ රැකියාවත් එක්ක කොහොමද ඔබේ කවිකම ওই විදිහට ඉදිරියට ගෙන යන්නේ? ඔව් දැන් මේ රැකියාවත් සමග මගේ කවිකම ඉදිරියට ගෙන යන්න පුළුවන් ප්‍රධානම පාලම් ප්‍රධාන මාර්ගය වෙලා තියෙන මේ මුහුණු පුතේ කවි පිටු තියෙනවා ඒ අය සමග මම කවි ලියනවා ඉතින් මේ මට හිතවන කවි වේදිකාවට විතරමයි යන්න නැත්තේ අනිත් හැම කවි වෙනතරත් වඩා කවි ලියවෙනවා මේ මුහුණු පුත හරහා මේ කවි පිටු හරහා ඉතින් ඒක නිසා මේ රැකියාවත් එක්ක මේ මගේ කවිකම අබ මරණකින්වත් පහතට වැටෙන්නේ ඉහළට යනවා මිස ඉතින් මම මුහුණු පුතේ කවි පිටු හරහා මම නිතර නිරන්තරයෙන්ම මගේ සහයෝගය මගේ හැකියාව මම පෙන්වන්න හැම මොහොතෙම උනන්දු වෙනවා මම විශේෂයෙන්ම අහන්න ඕනේ කොහොමද ඔබ හිතවන කවියට යොමු වුනේ කවුරු හරි උනන්දු කරලාද එසේත් නැත්තම් ඔව් මම හිතවන කවියට යොමු වුනේ මෙහෙමයි මම හිතවන කවියට මේ මූලිකවම මම කිව්වනේ මගේ මේ ගෙදරින් පැමිණ මේ පිළි මූලික අඩිතාලම දාගෙන පාසලේ එහෙම පැමිණිලා ඊට පස්සේ මට හිතවන කියන්න පුළුවන්කම ලැබුණා දැන් මම ඊට පස්සේ ගෙදර ගමේ සාමාන්‍යයෙන් කවි කියන්න පුළුවන් අය සමගත් මං හිටියුණා කියනවා. ඒ අයත් මා එක්ක කියන ඔහොම ඔහොම කියලා ඊට පස්සේ මගේ මෑණියන් මාව මේ කවි මඩුවකට එක්කගෙන යන හැටියට මේ අපි පොඩි මාමට යෝජනා කළා. ඒතුමා මේ ඌරවල කාපැත්තේ කවි මඩුවකට මාව එක්කගෙන ගියා. ගිහිල්ලා ඉතින් පළවෙනි කවි මඩුව ඒකයි. ඉතින් ඒක මං කවි කියනවා දැකලා විනමන් පතිරත්න කියන කවියා මාව දැන හඳුනගෙන එතුමා කියන දුර්වරුකම් ලබාගෙන මං ඉදිරියට කවි මඩුවට යොමු වුණා. අතම මම දැකලා තියෙන ඔබ මීට ඉස්සෙල්ලා හමු වෙලත් තියෙනවා. ඊට වෙන කවි මඩුවවලදී. ඊටම තර්ක ස්වරූපයෙන් තමයි මේ කවි කියන්නේ. එහෙම නේද? ඔව්. ඊට වෙන කවිය කියන්නේ තර්කයි. කවි මඩුවකදී අපි තර්ක තමයි කරගන්න. කවි මඩුවකදී සංවාද. සංවාදීත් අනිත් කෙනාට වඩා අනිත් කෙනා පරයා ඉහළට යන්න අනිත් කෙනාව ඒ කියන්නේ වටන්න නෙමෙයි අනිත් කෙනා සමග බොහොම මේ හාස්‍යයේ ඒ අයට තර්කයක් වෙන විදිහට තමයි මේ අපි කවි කියන්න ගන්නෙ. මම හිතන්නේ හිටියුණ කවි මඩුවකට ගොඩ වුණාම දිව්‍යංග පිහිටෙන් මට ඒ ගතිය මගේ ඇඟට එනවා. මට ඕනෑම කවියෙකු සමග මට හිටියුණ කවි කියන්න පුළුවන්. මම කිසිඳු කවියෙකුට බය වෙලාවත් අනේ මට මේක කියන්න බෑ කියලාවත් මූලාසනය කරන අයට ගන්නවලත් නැහැ. මම කිසිම කෙනෙකුට මූලාසනයට පවා මම අභියෝගාත්මකවයි මම කවි කියන්නේ. ඒක නිසා සමහරුම විනයක් නැති කවියෙකු හැටියට සඳහන් කරනවා. නෑ ඒක වැරදි අවබෝධයක්. එහෙම නෙමෙයි. අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ කවි මඩුවකදී මේ අපේ කවි අහන අය සතුටු කරගන්න. ඉතින් ඒ කාර්යය මම බොහොම ඉහළින්ම ඉෂ්ට සිද්ධ කරනවා. ඒ අයට මම මගේ සාධාරණේ මම ඉෂ්ට කළයි කියලා මම මානසික තෘප්තිය ලැබෙනවා. මටත් හිතුණා
ඔබත් එක්ක හිටියවන කවියක් කියන්න. ඔබ ඒකට එකඟ වෙනවද කොහොමද? ඔව් ඔබතුමා කියන්න මං අහන් ඉන්න. රතු පස්වල ලලිත් මහා එකතු වෙලා දොඩ මලු නාසිය හඬ කවි සිතත් බලා ඇරයුමලද විගස ඔබ සිත පහන් කළා කියමුද රස කවිය ගුවනට ගිගුම් තලා මැතිඳුන් බණ්ඩාර දැඩි ලෙංගතුව දයා මේ කළ ඇරියුමට සිහිසුන් නැතිව ගියා ඔබ කවි කියන විට නිසි එලි සමය තියා මට හිතෙනවා මා මොන කවියෙකුද කියා ඇත්තම බොහොම ස්තුතියි ඔබත් මට දුන්නේ ප්‍රතිචාරයට ඔබතුමාටත් බොහොම ස්තුතියි කියන්න පුළුවන් ඔබට මේ තරමකින් ධෛර්යය දුන් ගුරුතුමා ගැන කොහොමද කියලා ඒක විශේෂත්වයක් වෙනවා අපිට දැනගන්න ඇත්තෙම මම කොච්චර කවි මඩුවල හිටින කවි කියලා තිබුණත් උපමන කවි කියලා තිබුණත් මට මේ කවිය ගැන ශාස්ත්‍රීය පැතිකඩ සම්පූර්ණයෙන්ම වාගි ඉගෙනුයි මට අවබෝධ කරලා දුන්නේ ජී.එම්. අජිත් කවිය. ජී.එම්. අජිත් කවියා තරම් මට මේ රටේ නමක් අදා දෙන්න විහිසුණු තවත් කවියෙක් නැහැ. ඒ නිසා මම කවදත් බොහොම ගෞරවයෙන් සැලකන මගේ ගුරුවරයා හැටියට මම නොබියව හැම තැන නොබියව ඕනෑම තැනක මට කියන්න පුළුවන් අටපුරා කියන්න පුළුවන් ජී.එම්. අජිත් කියලා අන්න ඒ නිසා. කොහොමද ඔබ මෙවන් පොතක් නිර්මාණය කරන්න පෙළඹුණේ? ඔව් පළවෙනි පන්දුව ගැන කතා කළොත් ඇත්තෙන්ම මම හිතවන කවියටමනේ බැහැ වෙලා තියෙන්නේ. දැන් අජිත් කවියත් මට කියන එකක් තමයි මේ හිතවන කවියටම බැහැ වෙන්න එපා. මේ ලියන කවිය ගැන උනන්දු වෙන්න. හොඳට කවි ලියන කෙනෙක් තමයි හොඳට හිතවන කවි කියන්නේ. එහම කවි ලියන්නේ නැති කෙනෙක් හොඳට හිතවන කවි කියන්නේ නැහැ. ඉතින් මේ ගුරුහරුකුණුත් එක්ක බලනකොට මටත් හිතුණා මේ අපි කියන කවි ඔහුලන් කියනවනේ. මේ අද නම් ඒක මේ අපිට මේ තාක්ෂණයේ දිනුව තුලින් පසු වුණත් ඒක බලා ගන්න පුළුවන්. නමුත් පටිගත කරලා බලා ගන්න පුළුවන්. නමුත් හිතවන කවිය හුළඟ යන කලාවක් කියන්නේ හිතවන කවිය හුළඟගෙන යන්නේ. ඉතින් ඒක මේ සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ඔය පටිගත කිරීම කරන්නේ මේ අද මෑත කාලයේදී කලින් ඕක හුළඟෙම යනවා. ඉතින් ඒක නිසා මේ අපි කවි කිව්වට අපිට අන්තිමට ඉතුරු වෙන දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මේ කාව්‍ය ශාස්ත්‍රයේට මගිනුන් මොන හරි දෙයක් ඉතුරු වෙන්න ඕනේ කියලා කියන හැඟීම මත තමයි මම මේ පළවෙනි පොත කවි පොත හෙළි දැක්කේ. ඔබ මේට යොදා තියෙන්නේ කාගෙත් හිතට වදින මාතෘකාව. මොකද විශේෂත්වය මේ පළමේ පන්දුවේ? ඔව් පළවෙනි පන්දුව. ඔව් පළවෙනි පන්දුව කිව්වහම මේ ගොඩක් දිනක අවධානයට ලක් වුණා. මොකද මේ පළවෙනි පන්දුව කියන්නේ කියලා ඇත්තම මම කාවිතිවන කවි කිව්වා මිසක් මේ කාවි ලියන කවියට මගේ වුණ සේවය අල්පයි. ඒ නිසා මේ පළවෙනිම මගේ සම්ප්‍රාප්තිය ලියන කවිය වෙත පොතක් ඉදිරිදක්වන දුඳුල් මගේ කවි පොත. ඉතින් ඒක නිසා මේක පළවෙනි පන්දුව කියන අර්ථය ගම්ම වෙනවා කියන එකයි මගේ හැඟීම. ඒ තවත් පැත්තකින් මේක තර්කා අභියෝගාත්මකයි. මම පළවෙනි පන්දුව කියන්නේ මම තරංගකාරී බව මේ තුලින් ගම්ම වෙනවා. ඉතින් මේ කොහොමත් මගේ කවිත් එහෙමයි. මම කොහොමත් අකීකරු කවියෙක් හැටියටයි ගොඩක් දිනාමාව හඳුන්වන්නේ. ඒකම මට අභියෝග තමයි. මම වලට තමයි මම ගොඩක් මොහොම දෙන්න කැමති. ඉතින් මම මේකත් අභියෝගයක් ඇටියට බාරගෙන තමයි මේ පළවෙනි පන්දුව යැවුවේ. ඉතින් කොහොමද මේ පළවෙනි පන්දුවට ලැබෙන ප්‍රතිචාරය? එහෙම බොහොම ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඇත්තෙන්ම බොහෝ දෙනෙක්
අගේ කළා මේ දුරකතනින් පවා මා මුණ ගැවුණු මොහොතේ පවා සමහරව දැන් පියසේන වික්‍රමවර්ධන වැනි අය මට ලිපිවල මේ පොත බොහෝම ඉහළින් අගේ කරලා තිබුණා මේ ප්‍රේමදාසන උගියගොඩ වැනි අය උගියගොඩ වැනි මහා මේ අපේ කවියෝ මේ ඉහළින් මේක අගේ කරලා තිබුණා එතම ඒ පොතේ මගේ සිද්ගත් කවි පෙළව කීපයක් තිබුණා පළවෙනිම තිබුණා පුතාට කී කවි දෙවෙනුවට තියෙනවා මමයි කවියයි ඊළඟට ගොළුසිත ඒ වගේ කවි ග්‍රන්ථ කීපයක් තියෙනවා මගේ හිත ගත්තේ හා පුළුවන්ද ඔය ලෙසින්ම ඔය කටහඬ මේ වෙලාවේ කවි කීපයක් හොය ගායනා කරන්න එතකම ඒ පොතේ ඔබගේ සිද්ගත් කවි එහෙමත් තියෙන්න පුළුවන් ඇත්තින්ම මේක මම සිද්ගත් කවි පෙළ නම් තිම්ම ගුල ගැන මම ලියලා තියෙන කවි පෙළයි ඒක වෙසක් පොය නිමිතිකට කොටගෙන ලියලා තියෙන්නේ ඉතින් ඔබතුමා කැමති කවි පෙළ පුතාට කී කවි මමයි කවියයි ගොළු සිත වෙනි කවි පෙළවත් ඉතින් ඔබතුමාගේ ඉල්ලීමට මම මේ තුන ගායනා කරන්න कवि सुंदर लियक गिन गिदर हित दिना अंबू से मिले सिंह के विमुह एकट बत अना मत हेम विटम एय लंग इन सितुना दन्निम नेतुव पिय पद वियत दवसिन दवस जीवन बर उदेलत दुन हेती देनिनत हेती पासन पिदेलत गोवीतन मुहुन दुन हिंदम सियालत दुख सेप समानव जीवन तारा दिए उगते कुकले मी मगे पुतु मिम समाजये अम्मई तात्ताई विंदी दुख अपमनय पुतु दें नितर पव सन्निम उय गनय කැපකල නිසා ඔහුටම අප සතු ධනය ඔහු දන්නවා සලකන හැටි කළ ගුණය මහා මන්දිර තනා නිල බල තල ඇතුව යුග ජීවිතය ඇරඹුව පසු बल गतू नुसुया बला बिरिंद गे कीमत नतू ए आय विनम जीवत विय आप नतू एद एद विनाप करवन नूल किं हेद रूक दयक वेनिय पुतु අම්බලං ගුඩ පුළුවන් වුණත් මිනිහට කොයි තරම් වැඩ ඔහු නැත ගියේ බිරිඳගේ වචනයෙන් උඩ අම්මට තාත්තට තිබහට වතුර පොදක් දින්නැති පුතකු ගැන පැවසිය හැකිද හොඳක් නුබාලෙන තරමටම අප පිළි බඳව මදක්
पुतुगे बिरिंद बैलुआम महा पुदूम लंदक बिरिंद के उपन्दिन सादय तियन पे एगिने हितव तुम ओकुम पेमीन तिये ईवेनि विलावत एरियुम अपत नुए माई तेनत बलहत्कार ये नीगी पुतु इदिरियत गोत ने पिरीवर मेतंदे मतकल असा दारनयत निवेरेंदी आवीगयनी गिल बंदी ताई पोट एतंदी पैदिक तुनाक तिबुना जायतम युद्धी मगे आतं वेन पल बरवू रुवन केते अद एती हेदाई कोहे वातं यान एवुन नते आविमी कियान्नत कवियक तियान हिते उंब मी कविय हरियत आहागनिन पुते नुंब लुकु करान्नत विंदी दुक गहत इदा मिते काई कियान्नत किने कुट नुहेक मिदा ऊरिकु है दुआनम ए दुख वेत योदा मगे बुदु पुते उंब है दुआत वेदी होंदा ये पुता टक की कवाई ये लंग कवि पंती है ममाई कवि आई देन हो नो देन हो कवियक गेंबूर दिग रस अद हसक वपुरा किती कैवेन एंग हितीवन कियन वित कवि कर लियत नेग दन्नी मी हुंदिं ओब वसंगव सितीन वग मगुलत मरन यत केने कुगे सुवंद गुन सिही गन्व मिं हितिवन कवि कियन तेन सिय दहास किं यत पैस सुम लबन पिन तुतुवे मी अहिंस कलेस पद हतर गेन ने दे सहोदर लिंग तू हम गेम पिय सादिक दि वेदगत कम संदहाम सतुटक सेपक लद वित नोवरद वाम कवियक देखक की माई एति सेन सीम जीवन कतर तुल तव मत दूटुइम दुख सेप तुलिं तद कर मिं ससर बेम सेवक पिरिस पिन वंदित कुहाक कम कवियक देखक की मिं सेन सुने मी मम आदरणीय मगे अम्मा लंगत वेद उतुरा गलन सिनेहस आदर मेद इल्लाते कक की वित हतर पद एय लद सतुट सुलु यई ओब हितन वद पतंतर वलत कवि पद वेल एक तू कोट ये उवत पल विलानो तिबुनी किसी दूवित पुलगिडी वगे देने तट एन कांदूलू कैट कवियक किया वाल का गत है किय मत दूर दिग दकिन महा उगते कुलेस पैसून
දිය උල්පතක් පාදාගත් දින වැසුණ මාහිත දිනුව සියු මැලියට මුණ ගැසුණ කවියෙන් ලියා දුන්නෙමි ආදර හසුණ චන්දය ගත්ත මැතිඳුන් විත් අපේ ගෙට දිනුවත් මොකුත් සිදුවී නැත පලාතට කවියෙන් ඔහුට බැන්නේ මිහිතු මනාපෙට මුණ බලවතත් යටවෙයි කවි කලාවත කවිපද තුලින් රවටා ගන්නත චන්ද ඇරියුම් කෙරුව අය ගැන්නොත් කොතරම්ද මන්තිරිවරුන් පිළිබඳ පණ නැති කුන්ද මට කරලියේ කවි කීමට පුළුවන්ද දිවි මග ගෙවූ ගණනාවක් හැතැක්ම නොතකති කෙනෙකු මිනිහකු යයි නිකම්ම කවියා කියාමතයි හදවතින්ම මට ඒ සතුට ඇති මං මැරෙනකන් ඒ මමයි කවියයි කවිපිල ඊළඟ කවිපිල ගොළු සිත පොඩි සන්දියේ පාසල් යන එන කාලේ බැඳුනා සිතින් එක එහෙලියේ කුට ආලේ බැලුවා මිසක මා ඇය යන එන තාලේ ගොවි සිත ගොළු සිත ගොළු නා පෙන්වන්නට ලීලේ පාසල් නිවාඩුව ලැබුනම වසර අග සිල්ලම් කළෙමි සුදු නැන්දගේ ගෙදර ලැග ඇගේ දිය නියත ගැලුවත් මගේ සෙනෙහේ ගඟ ගොළු සිත දැන්වුයේ නෑ ආදරය වග ටියුසන් පන්ති යන කාලෙදි මිතුරු වෙලා මට තරුණියක් රහසින් ආදරය කළා ඇගේ ආදරය අරගන්නට නොපිරිහෙලා ගොළු සිත මොකුත් කීවෙම නෑ දේශ බලා මිතුරා මගේ බලවත් මට වඩා මුලේ නැගෙනිව බඳින් අයරියුම් කෙරූවෙලේ මැව්වට සිහින රත් පැහැ බල බලා තුලේ ගුළු සිත නොමැත ඇය ගැනවත් කතා කළේ රැකියාවක් ලැබී ගිය පසු එතෙර බලා රූ රැජිනියක මා බියස උමරී සලා ආලය ඉල්ලුවත් කාමෙන් උමතූ වෙලා ගුළු සිත ඇය ළඟත් සුපුරුදු දෙයම කළා හරියට වයස අවුරුදු තිහ ගෙවා නිති වටහා ගතිමි ජීවිතයේ බොහෝ පැති ලලනා වියන් හෙට මොකටද මිදා නැති දැන්වත් කතා කරපන් ගොළුනා ඇති කවි සිත අත්. අපි දැන් එහෙනම් ගීතයක රස විඳලා ඉමු. මොකද්ද කැමති ගීතය? ඒත් එක්කම කියන්නක බලන්න ගායකයාගේ හෝ ගායිකාවගේ නම. වික්ටර් රත්නායක මහත්මයාගේ ඕනෑම ගීතයක්. කොයි ගීතයටත් මම කැමති. ගීතයක් නම් කරන්නම කියනවා නම් අහිමි වුණත් උඹ ළඟ මට හඬන්න අවසර නැහැ කියන ගීතයට මම ගොඩක්ම කැමති. අහිමි වුණත් නුඹ ළඳේ මට අඬන්න අවසර නෑ. අහිමි වුණත්
දැන් කියන්න බලන්න ඔබ මුහුණු පොතට කවි ලියන්න පෙළඹුණේ කොහොමද කියන එක දැන් මුහුණු පොතට කවි ලියන්න පෙළඹුණේ කියන්නේ ඉතින් මම මුහුණු පොතට එක්ුණේ නම් මගේ මේ සමාජයේ යන අතට ඒ රැල්ලට වාගේ තමයි ඇත්තටම මුහුණු පොතට මම එක්ුණේ ඉතින් මේ කවියට යමක් මේ තුලින් කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කළේ නැහැ එහෙම වුණා නම් අර මම කලින් කිව්වා වගේ මගේ නමත් දාගන්නේ मतमेंगे මේ කයි පිටුවලට මට සම්බන්ධ වෙන්න ලැබුණා. ඉතින් මේ කයි පිටුවලට සම්බන්ධ වුණාට පස්සේ බොහෝ දෙනා දැන හඳුන ගන්න ලැබුණා. ඉතින් මේ අය කවි ලියනවා පිටකල් මාත් කවි ලියන්න ගත්තා. ඉතින් ඒක නිසා මේ විශාල සේවයක් මේ මුහුණු පොත හරහා කවියට කරන්න පුළුවන් කියන අවබෝධයනුයි දැන් මම ඉන්නේ. බොහොම සන්තෝෂයි අපිට අපේ කවිය මේ විදිහට හරි මේ විදිහට හරි කරගෙන යන්න මේ විදිහට හරි කිව්වට මේක ලොකු වාක්‍යයක්. අපේ සියලු දෙනාම කවිය ප්‍රිය කරන කවි අහන්න කවි කියන්න කවි ලියන්න කැමති මේ කවිය ප්‍රිය කරන කවි රසිකයන් හැමෝටම මේ ලොකු වාග්යක් මේ කවි පිටු බිහි තිබේ. ඒත්කම කියන්න පුළුවන් ද ඔබේ අදහස මේ වර්තමානයේ මේ කවියට මොන වගේ තැනක්ද තියෙන්නේ කියන එක? වර්තමාන කවිය පිළිබඳව යමක් සඳහන් කරනවා නම් හොඳ ප්‍රවණතාවය අද කවිය මේ විශාල තරුණ කොටක් මේ කවිය කෙරෙහි යොමු වෙලා තිබෙනවා. ඉතින් ඊට ඉහළම ගෞරවය මේ මුහුණු පොත්තේ පොත්වල තිබෙන මේ කවි පිටුවට එන්නේ. ඇත්තෙන්ම මේ කවි පිටුවල මේ කවි පිටු තුලින් විශාල පිරිසක් මේ කවියට කවියට යොමු වෙමි පවතින ඉදිරියට යොමු වෙනවා. ඉතින් මේ මුහුණු පොත්වල තිබෙන මේ කවි පිටුවලට
මගේ ගෞරවය ඒ නිසා ඒ ඇයිද හිමි කර දෙන්න මේක මහඟු අවස්ථාවක් කරගන්න ඉතින් මේ මාත් මෑත කාලීදී මේ මුහුණු පුතු පුතේ කයිපිටු සමග සම්බන්ධ වුණේ දී සම්බන්ධ වුණ කෙටි කාලය තුලත් බොහෝ දින මගිනුත් මිහි කියන කවිය ගැන ඒගොල්ලෝ දන්නේ නැති දේවල් මේ විස්තර මගිනුත් දැනගත්තා මගිනුත් අහනවා විමසනවා ඉතින් ඒ ඇයිද අපි කිසිදු දෙයක් නොසඳව මේ අපේ කාව්‍ය ශාස්ත්‍රයේ ඉදිරි අනාගත යුදසා ඒ අයවත් අපි කැන්දගෙන මේ ගමන යා යුතුයි ඉතින් ඒ නිසා අපි ඇයට සෑම පුළුවන් හැම අවස්ථාවකදීම අතහිත දෙන්නට අපි සැදී පැහැදී සිටිනවා ඉතින් ඕනෑම කෙනෙකුට හිතවන කවියෙකු වින්දත් අපෙන් දායකත්වය උදව්ව උපකාර ඕනෑම අවස්ථාවක ලබා දෙන්න අපි සූදානම් ඉන්නවා ඉතින් වර්තමානයේ කවිය පිළිබඳව අපි සුබදායි හැඟීමක් අපිට තියෙන්නේ අද කවිය වර්ධනය වෙලා තිනා තව ටික කාලයකදී අනාගතයේදී කවි පිළිබඳව අපි බලාපොරොත්තු වන ලෝකයට උබත් කැටුව අපට යන්න ලැබෙයි කියන විශ්වාසය අපතුල තියෙනවා මූණු පොතේ කවි පිටු කීපයක්ම තියෙනවනේ ඔබ දායකත්වය දෙන්නේ තොට කුම්මන පිටුවටද මූණු පොතේ කවි පිටු නම් हदवे මේක නිසා අපි කා සමගත් ලිංගතු ආදරේ මේ කටයුතු කරගන්න ඕනේ වාද බේද නැතිව අපි කවුරුත් යන්න ඕනේ එක ගමනක් මේ අපේ කාගේ තරමුණ වෙලා තියෙන මේ කවිය රැගෙන්නේ කවිය ජනප්‍රියතිරේ ඉතින් මේ යෝධ ගමනට මේ මුහුණු පුතේ කවි පිටු වලින් ලැබෙන දායකත්වයේ අන්තිම ඉහළයි ඒ නිසා බේදයකින් තොරව සෑම කවි පිටුකටම මගේ නිර්මාණ මම සපයන එවනම් සඳස පිටු ගැන මොනද ඔබට කියන්න තියෙන්නේ තෙම මේ සඳස කවි පිටුවට මගේ විශාල ගෞරවයක්. මොකද මේ කවිය පිළිබඳව කොහොම පරිණත දැනුම් තියෙන දැනුමක් තියෙන අය තමයි මේ කවිය. මේ සඳස කවි පිටුව තුලේ ඉතින් මේ නවකයන් ඉන්නවා බොහෝම. ඉතින් මේ කවිය ගැන බොහොම උනන්දුවක් දක්වන මේ කාව්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්න බලාගෙන මේ අපිනුත් ගුරුහරුකම් අරගන්න මේ ඉතින් මේ බොහොම උනන්දු නව පරපුර මේ සඳස කවි පිටුව හරහා මේ කාව්‍ය ශාස්ත්‍රයට පැමිණලා තියෙන. ඉතින් මේ පිවිසලා තියෙන මේ නවක කවි තරු ටික රැක ගන්න මේ සඳස කවි පිටුවේ මහඟු සේවයක් වෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. මේ සඳස කවි පිටුවේ විශේෂයෙන් හේමදාස ලීනගේ ඒ වගේම උපතුමා මේ බණ්ඩාර රාජ ප්‍රතිමතුමා එතකොට අනුරජයන්ත මහතා එතකොට මේ ධර්මසිරි වීරපොඩි මහත්මයා එතුමා මේ ඊයේ පෙරේද කයිමඩුවකුත් බොහොම අලංකාරයට මූලාසනේ දරුවා ඇත්තෙන්ම මගේ බොහොම හිත් වැළඳගත් කවියෙක් බොහොම දක්ෂ කවියෙක් හැටියට අපි ධර්මසිරි වීරපොඩි කවියව සඳහන් කරනවා ඉතින් ඒ වගේ පරිණත ජනුම් සම්භාරයක් තියෙන අය තමයි සඳස කවි පිටුව තුනේ ඒක නිසා මේ සඳස කවි පිටුවට පිවිසෙන කෙනෙකුට ආය පාර වර්ධින්නේ නැහැ කවි ලෝකයේ ඉහළම තැනට හිමි පෙත්තරම ගමන් කරන්න මේ තුලින් හැකියාව ලැබෙනවා කියන විශ්වාසය මා තුල තිබෙනවා ඔව් එහෙමනම් කවි සිතක් අද්දරගෙන මොන වගේ අදහසක්ද ඔබ දරන්නේ කවි සිතක් අද්දර මේ වැඩසටහන ඉතාමත්ම ඉහළ තලයේ තියෙන වැඩසටහන මොකද ඒක වාදයක් නැහැ මොකද දැන් අද ප්‍රධාන මාධ්‍යවල පවා තියෙන්නේ මේ වෙන කලාවන්ට ගායකයන්ට නළු නිළියන්ට මේ ඊවැනි මේ ශේෂ්ඨවලට තමයි ප්‍රධාන තැන දෙන්නේ මේ අපේ කවියෙකුට මේ රටක් වෙනුවෙන් කවි කියන මේ මහාංගු සේවයක් කරන මේ කවියෙකුට කිවිඳියකට අවස්ථාවක් මේ කිසිම තැනකින් ලැබිට නැහැ ඉතින් ඒ ගැන කල්පනා කරනකොට මේ කවියෙක්ගේ තොරතුරු විමසීම මේ කවි සිතක් අද්දර කියන වැඩසටහනට ඇත්තෙම අපි කාගේ ගෞරවය ස්තුතිය
මේ කවිය ගැන ඔබ වගේ ඉදිරියට එන්න ඉන්න යහළු එළියන්ට හා ආධුනිකයන්ට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? ඔව් දැන් මේ කවිය පිළිබඳව මගේ යහළු එළියන්ට මම කියන්නේ මේ විශේෂයෙන් කවිය ගැන උනන්දුවක් දක්වන අයට මේ අපි එකතු වෙන්න. දැන් සමහර හිතන් ඉන්නවා අපි හරි ආඩම්බරයි අපි කතා බහ කරන්නේ නැහැ. එහෙම මොකුත් මේ හිතන්න අවස්ථාවක් නැහැ. ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක කවිය සම්බන්ධව උදව් උපකාර කරන්න අපි හදවතින්ම බැඳලා තියෙනවා. ඉතින් ඒක හින්දා මේ හිතවන කවිය සඳහා යන අය ඉන්නවා නම් විශේෂ කවියන් හැටියට මම ඒ අයට ඕනෑම වෙලාවක මඟ පෙන්වීම කරන්න නොපැකිලිව කිව නොපැකිලිව ඉදිරිපත් වෙනවා. ඒ නිසා මට දැන් තියෙන ගැටලුව මේ ඔබ ඊට ඉදිරිපත් නොවන එකයි. මේ නිසා අපි අපි අපිත් කවදරි මේ කවිය ඉඳලා නැතු වෙයි. ඉතින් මෙතනින් අපි අපි සමගම මේ කවිය රැකගන්න ඉන්නේ ඔබයි. ඒකින් නම් මගේ යහළු යෙහෙළියනේ ඔබ හැටි ඉක්මනින් මේ කවි ශාස්ත්‍රයට පිවිසලා මේ කවිය අවබෝධ කරගෙන කවි ලියලා ඒ වගේම හිතවන කවියට පිවිසලා කවි මඩු වර්ණවත් කරන්න තියෙන මේ වාග්ය සම්පන්න මේ වාග්ය ලබා ගන්න ඔබට ධෛර්ය සම්පන්න මේ වාග්ය ලබා ගන්න ඔබට ධෛර්ය තිබෙනවා. ඉතින් ඒ හින්දා ඊට උත්සාහ කරන්න. මේ හිතවන කවි කවියේ කාව්‍ය ශාස්ත්‍රයේ හිතවන කවියට ඔබ පිවිසුනොත් ඔබ කවි මඩුවකදී කවි කියලා ලබන තෘප්තිය මං හිතන්නේ ඒක කියන්න කියා ගන්න තරම් මට මගේ දැනුම අවමානවත් නැහැ. ඒ තරම් ආත්ම තෘප්තියක් මේ කවිය තුළින් අපිට ලබන්න පුළුවන්. ඉතින් මගේ යහළු යෙදෙන්ට මම ආරාධනා කරනවා කවි ලියන්න, කවිය ගැන දැනගන්න, ඒ වගේම මේ හිතවන කවියට අපින් ගන්න පුළුවන් දෙයක් අරගෙන මේ හිතවන කවියට සම්ප්‍රාප්ත වෙලා මේ හිතවන කවි කරලිය ඉදිරියේදී වර්ණවත් කරන්න කියලා. ඔන්න දැන් ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා. ඔබගේ ජීවිතයේදී කවි ජීවිතයේදී ඔබට පිසුපසින් උදව් දුන් උදව් කරන උදව් දෙන දැනටමත් උදව් දෙන යම් පිරිසක් ඉන්නවනම් ස්තුති කරන්නට මේ අවස්ථාව ගන්න පුළුවන්. ඔව් දැන් මගේ කවි ජීවිතය පටන් ගත්ත තැන ඉඳන් මේ වෙනකොට තවමත් පටන් ගත්ත තැන ඉඳන් වර්තමාන වෙනකම් මගේ මෑණියන්ගෙන් මට අනුපමීය සහයක් මේ කාව්‍ය ශිල්පී බැඳී සිටින්නට ලැබෙනවා. ඉතුමිය බොහොම ආසාවෙන් මං කවි කියන තැනකට ඇවිල්ලා කැදෑසේ කඳුළු පිස දමමින් මගේ කවි අසන. ඒක මට ලොකු ශක්තියක්. ඇයගෙන් ලැබුණු ශක්තිය මෙතකයි කියන්නට මට හැකියාවක් ලැබින්නේ. අති මහත් ශක්තිය, ඉහළ ශක්තිය ඇයගෙන් මට ලැබුණා. ඇය තමයි මාව කුඩා කාලේ පවා කයි මඩුවට රැක්කගෙන යනවා. සමහර අවස්ථාවල කොළඹ රැස්වීම් තියෙන කොළඹ රැස්වීම් යන්න පාර දන්නේ නැතුව ඇය මාව එක්කගෙන ගිහිල්ලා ඒ උත්සවයට සහභාගී කරවලා ඉතින් එහෙම තමයි ඇය මට මේ පුළුල් මාර්ගය විවර කරලා දුන්නේ. ඉතින් ඇය අදටත් මාසම් මට සහයෝගය දෙමින් මට විශාල ශක්තියක් දෙමින් මා පිටුපසින් සිටිනවා. ඒ වගේම මගේ දයාබර පිරිඳ ඇයත් මගේ කවි මඩුවක් කොහේ හෝ තිබෙනවා නම් මා පස්සෙන් මගේ සිඟිති දියණියත් සමග පැමිණ ඒ කවි මඩුව රස විඳින්න විඳින්න ඇයත් බොහොම කැමැත්තක් දක්වනවා. ඉතින් කොයිම වෙලාවකවත් ඇය මගේ කවිය සම්බන්ධයෙන් මේ අකමැත්තක් නොසතුටක් පළ කළා නැහැ. ඇයත් මට ලබා දෙන සහයෝගය ඉතාම ඉහළයි. මම කවි මඩුවකට යන්න ලැහැත්ති වුණා. ඇය මා සමග පැමිණ මේ කවි රස විඳලා මාව දිරිමත් කළා. මට ලබා දෙන සහයෝගය මා මේ අවස්ථාවේදී ඇයට ස්තුතිපූර්වක ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම මගේ ගමේ මේ වගේම මගේ සහෝදර සහෝදරියන් මගේ යාළුවන් මේ සියලු දෙනාම මේ කවිය සම්බන්ධයෙන් මට ඉතාමත්ම ගෞරවයක් දක්වනවා. මාව අගය කරනවා. මගේ කවි සම්බන්ධ උමන වැඩක් තිබුණත් ඔවුන්ගේ වැඩ පසෙක තබලා මගේ රාජකාරී කළලා දීලා මට මහත් ධෛර්යයක් ශක්තියක් මේ අයතුන් ලබා දෙනවා. තවත් විශේෂයෙන්ම රතුපස්වල තරුණ කැල ඒ රතුපස්වල තරුණ කැල ඒ සහයෝගය උදම කවිමඩු කීපයක්ම රතුපස්වල පවත්වා තිබෙනවා. ඉදිරියටත් ඔවුන්ගේ ඉල්ලීම තියෙනවා කවිමඩුවත් තියන්න අයියේ අපි ඕන වෙලාවක ඔබට සහයෝගය දෙන්නම්. ඉතින් ඒ වගේ හොඳ තරුණ පිරිසක් මා නැවත සිටිනවා. ඉතින් මා ඒ අය පීකරාසි කරගෙන තමයි මේ කවිය ඉදිරියට යන්නේ. ඉතින් ඒ අයගෙන් ලැබෙන සහයෝගය මේ අවස්ථාවේ අගය කරන්න ඕනේ. ඉතින් මේ ගමේ සිටින මගේ කවි රසිකයන් ඒ වගේම මුළු රටේම සිටින රසිකයන් මේ සියලු දෙනාම මට දෙන සහයෝගයේ දායකත්වයේ මාගේ කරන්න ඕනේ. ඒ වගේම වැඩිහිටි කවි කිවිඳියන් ඒ අය නිතරම මාව දැනුවත් කරනවා. මගෙන් වරදක් වුණොත් මට
මේ මයි පාදලා දීලා මාව නිවැරදි මගට ගන්න උන් සෑහෙන විශ්සක් දරනවා ඉතින් මේ කවි ගුරුවරුන් ගුරුවරියන් ඒ අයට ස්තුති පුද කිරීමට මේක අවස්ථාවක් කරගන්නවා ඉතින් මේක නොකි නං ගම් කියන්න ගියොත් තවත් ගොඩක් බොහෝ වෙයි කියලා කියන්න උන කාගේ නම අතපසු වුණොත් ඒතර මේ අපසුතාවයට කවුරුත්පත් වෙන්න පුළුවන් ඒක නිසා ඒක නිසා නම් ගම් නොකියුවත් ඔබ සියලු දෙනාගේම නම් ගම් මගේ හදවතේ ඇඳලා තිබෙනවා ඉතින් මම ලියාගෙන තියෙනවා ඒ නිසා ඔබ හැම දිනටම මම ආදරේ මේ අපේ කවිය රැකගන්න මට සාහිත්‍ය දුන් සියලු දිනාටම මගේ අවංක ආදර ස්තුති පුද කරන්න මේක මහඟු අවස්ථාවක් කරගන්න කවි සිත අතේ අවසාන වශයෙන් සිහඬ කවිසිතක් අර්ධර වෙනුවෙන් මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මෙවන් සාකච්ඡාවකට ඉත සිතින් සහභාගි වීම ගැන. ඇත්තම මම බෙහෙවින්ම අගය කරමින් කියා සිටිනවා අද ඉතාම රසවත් අයුරින් මාහා ඔබ කුළුපග වුණා කියා බොහොමත්ම ස්තුතියි කිවිඳිනි ආයි බොවන් ඔබට. ඔව් ඔබතුමාටත් බොහොමත්ම ස්තුතියි. සියහඬ කවිසිතක් අද්දර වැඩසටහනට සහාය දැක්වූ සියලු දෙනාටම නම් ගම් වශයෙන් නොකියුවට ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමනවා මේ අවස්ථාව මට සාක්ෂා ලබා දීම ගැන ඔබ ආඩම්බර වෙනවා නිහතමානීව ආඩම්බර වෙනවා ඔබ ලබා දුන්න සහයෝගය ගැන සියහඬ කවිසිතක් අද්දර වැඩසටහන මේ වූ එම දිනාතම බොහොමත්ම ස්තුතියි සියහඬ සුන්දර කවි සීත අත්දර පිය ඔබ අමතමි පවසමි විස්තර ජය වේවා යයි අත් දෙක එක් කර මිය සුබ පැතුමකි දෙන මාගේ මිත්තර ලැබගෙන කිවිකම සුරකින දෙරණයි සුබ ගමනට සිය හඬ සඳ කිරණයි නිබන්ධව සිරිසාර සවි රැක වරණයි ඔබ හැම දිනටම තෙරුවන් සරණයි ඔබ හැම දිනටම තෙරුවන් සරණයි ඔබ හැම දිනටම තෙරුවන් සරණයි කවි සිත අතේ අද ඔබේ දේශවනට සොඳුරු අගනා කවිසිතක මිහිරියාව ගෙන ආ අපි සංස්කරණයෙන් ඔනිසියයි තිලක සම්බන්ධීකරණය සහ ඉදිරිපත් කළ මා ඔබේ සිද්ගත් බණ්ඩාර රාජපක්ෂ තවත් මෙවන් සොඳුරු දිනයකදී අපි ඔබ ගුවනින් හමුවන තුරු ආයිබෝවන් වාසනාවන්. රෞඩ ඉතිහාසයේ මතකයන් අවදි කර සාරසදි සිත තෙරණෙලන කල වලගිය දෝමගේ මේවරය එන බසට කවි හිතට පින් කරන ගුවන්විදුලි කලාවේ සුදුම් වෙනස සියහන් සියහන් සියහන්.com සියහන්.com ගංගා ගලනා සියු දෙස බිම් සරු කරනා සියු දිග කිතු ගොස රඳනා මව් බිම සව් සැප සදනා සියු මහ ගංගා